එහෙනම් මේ සිස්ටර්න කරකලා තියෙන මොකක් වෙනුවෙන්ද? අපේ ආරක්ෂාවටද? නෑ, මේ ප්‍රාර්ථන හිමියන්ගේ ආරක්ෂාව. එහෙනම් මෙන්න මේකට තමයි කියන්නේ මේ ක්‍රමය මොන ක්‍රමයක්ද? ඉහළ පන්තියේ ආරක්ෂාව වෙනුවෙන් හදපු ක්‍රමයක්. ඒකට කියනවා අපි මොකද්ද? ධනපති ක්‍රමය. මේකේ නීති හදලා තියෙන්නේ මේකට. මේකට අධිකරණයක් තියෙන්නේ මේකට. මම කියන්නේ අධිකරණේ නඩු දාන්න කියලා කියන මම කියන්නේ ඒක තමයි. බැසිල් රාජපක්ෂගේ නඩුව ගත්තේ අගෝස්තු මාසේ 7. ඊළඟ නඩු දිනේ මාර්තු 27. මාස 6යි. මාර්තු 27 නඩුව වරන් ඊළඟ දිනේ සැප්තැම්බර් 14. අවුරුද්දේ දෙපාර. දෙයිද නඩුව? නෑ. ශ්‍රේෂ්ඨාධිකරණේ තීරණයක් දීලා තිනවා ගෝඨාභය අත්අඩංගුවට ගන්න බෑ කියලා. එහෙම තීරණ දෙනවද? එකිනෙක කවුරු හරි අත්අඩංගුවට ගත්තට පස්සේ අත්අඩංගුවට වැරදක් විතර හරිද වැරදිද කියලා විභාග්‍රීමයික අධිකරණය කියලා. හැබැයි අධිකරණය තීරණ දෙනවා අත්අඩංගුවට ගන්න බෑ කියලා. ඉන් පුළුවන්. දැන් මේ 15 වෙනිදා පොඩි නඩු වෙනවා. ආපහු අත්අඩංගුවට ගන්න බෑ. ඒ නඩු ඉවර වෙනකන් අත්අඩංගුවට ගන්න බෑ. එහෙම තීන්දු දෙනවද? අත්අඩංගුවට ගන්න බෑ කියලා. වීරවංශ වීරවංශගේ නෝනාගේ නේද પાස්පෝර්ට් එකයි ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුවෙන් අතුරු දහම් වෙනවා. ඒ මේ මුළු සිස්ටම් එක මේගොල්ලන්ගේ පන්ති ආරක්ෂාවට හදලා තියෙන්නේ. මොකද කියන්නේ? මේක එහෙම තමයි. එක හොරෙකුට දඬුවම් දෙයිද? එක හොරෙකුට දඬුවම් දෙන්නේ මට තියාගන්න. ඇයි? ඒගොල්ලන්ගේ පන්ති ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ නීති හදලා තියෙන්නේ. දැන් මම මේ දකින් දැක්ක ලංකාදීප පත්‍රේ. ලංකාදීප පත්‍රේ මුල් පිටුවේම තියෙනවා කුකුළු දෙන්නේ කොරකම් කරලා අවුරුදු දෙකක් හිරේ. කුකුළු දෙන්න අවුරුදු දෙකක් ජීවත් වෙන්නේ. උගේ ජීවිත කාලෙට වඩා වැඩි හිරේ. කවුද මේ? බැසිල්ද? පරිකරණායකද? අර්ජුන මහේන්ද්‍රද? කිරියල්ලද? කුකුළු දෙන හොරකම් කරන්න ඇත්තේ රෝහිත අපේ ගුණවර්ධනද? මහින්දානන්දද? නෑ. සූර්යකට අපි ওই සුමනේ හරි කවුරු හරි ගමේ කොල්ලේ. මිනිහා කුකුළු දෙන්නේ කොරකම් කළා අවුරුදු දෙකක් හිරේ. ඇයි? අපි පන්තිහින්ද? එහෙනම් මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙන මට තව ගන්න. නීතිය නෙමෙයි මේ නීතිය මොකද්ද? අපි දන්නවා අධිකරණද අධිකරණයට යනකොට දැන් කවුද? ලංකාවේ ඉන්න ප්‍රධානම නීතිඥ තමයි ඒගොල්ලෝ අල්ලන්නේ. අපේ රොමේෂ් සිල්වා කියන්නේ දැවන්ත නීතිඥ. දවසකට ලක්ෂ 10ක් 15ක් ගන්න. එක දවස වාරි. ඒගොල්ලන්ට පුළුවන් හුත්ත නීතිඥ අල්ලන්න. අපි අල්ලන්නේ. ඉස්සෙල්ලා මම මටම බැරිද කතා කරන්න කියලා. මේ බැරි නම් ඉතින් මම 500ක් දීලා කෙනෙක් අල්ලනවා. එතකොට මොකද වෙන්නේ? අපේ නීතිඥ මහත්තයා යනකොට වෙවුලනවා. නඩුකාරයා දක්නකොට වෙවුලනවා. අර නීතිඥ මහත්තයා යනකොට නඩුකාරයා වෙවුලනවා. ඔහොම මෙයක් ඇවිල්ලා නැද මෙහෙට කියලා. මම දන්නවා අහලා බලන්න නීතිඥ මහත්තුන්ගේ. හරි මේ වෙලාවට. ඉතින් සාධාරණද? නෑ, මේ මුළු සිස්ටම් එකම රැකලා තියෙන්නේ අපිට දඬුවම් දෙන්නත් ඒගොල්ලෝ ආරක්ෂා කරන්න. ඒකට මොකද්ද මේ? නෑ මොකද්ද මේ පාලනේ? මේ පාලනේ වෙන මුකුත් වෙයි. අර උඩ ඉන්න 105 පන්තිය තමයි අපේ රට පාලනය කරන්නේ. ඒ උඩ ඉන්න පන්තිය තමයි රට පාලනය කරන්නේ. අපි මොන ආණ්ඩු මාරු කරා මොන නායකයා මාරු කරා මොන පාලකයා ගෙනාවා මොකද වෙලා තියෙන්නේ? අර 105 තමයි අපි නායකයෝ ගෙනලා තියෙන්නේ, පාලකයෝ ගෙනලා තියෙන්නේ. මොකක් වෙන්නේ? ඒගොල්ලන්ගේ ආරක්ෂාව. ඒගොල්ල පන්තියක් හැටියට තරහද? නෑ, ඒගොල්ල පන්තියක් හැටියට තරහ නෑ. හොඳයි, හරියාලුයි. මං දැක්කෝ ඩඩි සිරිසිර මහත්තයා මගුල් ගෙදර පොඩි එකාගේ බැලු මගුල් ගෙදර බලන්නකො. අර ප්‍රධාන මේසි මෛත්‍රීපාල මහත්තයා, ඊළඟ රණවි වික්‍රමසිංහ මහත්තයා, ඊළඟ මහින්ද රාජපක්ෂ මහත්තයා, ඊළඟ රවි කරුණායක මහත්තයා, ඊළඟ ගෝඨාභය මහත්තයා, ඊළඟ සජිත් ප්‍රේමදාස මල් කෝච්චි වගේ ඉන්නවනේ සෙට් එක. ගහගනිද අපිට කියන විදිහට? නිකන් අපි හිතන්නේ දැකපු තැන නිකන් ඇදගනී කියලා නේද? නෑ, හරි යාළුයි. පන්තියක් හිටින ඒගොල්ලෝ යාළුයි. ඒගොල්ලෝ කවදාවත් තරහ වෙන්නේ නෑ. ඒගොල්ලෝ කව ජාතිවාදී තියෙනවද? ඒගොල්ලෝ කව ජාතිවාදී නෑ. හන්ද තම්බිය දෙමළ පර දෙමළ ඕව නෑ ඒගොල්ලෝ ගාව. දැන් මහින්ද මහත්තයා කැබිනට් මණ්ඩලේ කවුද හිටියේ? මහින්ද රාජපක්ෂ මහත්තයා, ජම්පි කරණවක, විමල් වීරවංශ, රිසත් බදුද්දීන්, හකීම්, ඩග්ලස් දේවානන්ද, තොණ්ඩම. දැන් මේ කියන කතාණුව එකට ඉන්න පුළුවන් වේද? නෑ, ඒගොල්ලෝ එකට ඉන්නවා. මොකද ඒගොල්ලෝ එක පන්තිය අය. ඒගොල්ලෝ රණ්ඩු වෙන්නේ. දැන් කැබිනට් මණ්ඩලේ රණි වික්‍රමසිංහ, ජම්පි කරණවක, විජේදාස රාජපක්ෂ, හකීම්, මනෝ ගණේෂන්, දිගම්බරම්, රිසත් බදුද්දීන් ඉන්නවනේ එකට. ගහගන්නවද ඒගොල්ලෝ? නෑ, ඒගොල්ලෝ ගහගන්නේ නෑ. ඒගොල්ලෝ පන්තියක් හැටියට එකට ඉන්නේ. ඒගොල්ලෝ කව ජාතිවාදෙත් නෑ.